පොහොට්ටුවට දිනන්න වෙන එක නෑ මන් දන්නේ ඒක. මම දිනනකො කොහමාරි. ඔව්. මේ මංචි ලෙමන් පෆ් සැබවින්ම අතිවිශිෂ්ටයි. ඔබ පයින්ම. නේ පයින් ආවා අපි සාකච්ඡාව තිබුණානේ අද හිටපු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සංධානය ගැන. ඔව්. අපි දැන් සංධානය හදාගෙන ඉස්සරහට යන තව බලාපොරොත්තු වෙනවා. සිලින්ඩර් යන කැමතිද ඔක්කොම? කැමති කැමති. දැන් සාකච්ඡා කරාම ඉතින් අවසාන සාකච්ඡා දහස් හතරට තියෙනවා. ඊට පස්සේ අපි සිලින්ඩර් එක යන තමයි බලාපොරොත්තු වෙන්නේ ඔක්කොම එකතු වෙලා. ඔක්කොම සිලින්ඩර් එක කැමති. කැමති කැමති. අකමැති කගේ කට්ටියක්. නෑ මන්ද මට නම් දැන් ඉන්නේ සිලින්ඩර්. බලාගෙන කට්ටිය අකමැති වගේ නේ ප්‍රසන්න රණතුංගල වගේ. නෑ 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 නෑ. ඔක්කොම කැමති. ඔක්කොම දැන් සාකච්ඡා කරා අවසාන සාකච්ඡාව මට පැත්තෙන් හෙට වෙනකොට ඉවර කරනවා. මොකද නාම යෝජනා දෙන්න දැන් කාලය ළඟයි හින්දා. අපි සාකච්ඡාව අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. හෙට වෙනකොට. සජිබේ නැද්ද දැන්? සජිබේකත් සාකච්ඡා කරා මං හිතන්නේ ඒකේ තොරතුරු මන් දන්නේ හරියට. චන්ද ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. අපි ඒක වැඩි කර ගන්න තමයි බලන්නේ ඉතින්. ඔව් ඔව්. හැබැයි අර මේ ජනතාව කියනවා වයසක සියල්ල දේවන්නාවෙන් පන්නන්න ඕන කියලා. නේද ලංකාවේ විතරයිනේ. කවුද මේ රුසියාවේ ජනාධිපතිතුමා, ඇමරිකාවේ ජනාධිපතිතුමා, ඉන්දියාව රටවල් ගත්තම වැඩි හිටියෝ තමයි රටවල් පාලනය කරන්නේ. ඉතින් මේ ලංකාවේ මේක මේ අලුත් මේකක් මේ ට්‍රෙන්ඩ් එකක් ඇති කරන්න තියෙන්නේ. ඒ රෙන්ඩ එහෙම කියලා යන්නේ මේ 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 ඇත්තරම තැන්පත් බුද්ධිමත් අය තමයි ලෝකේ රටවල් පාලනය කරන්නේ. ස්ථිර තීරණයක් ගන්න බැරියයි. මොකද්ද? ස්ථිරයි තීරණ හරියද? තවත් ප්‍රශ්න නැද්ද? නෑ 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 නෑ. අද 185ක් විසඳුණා. තව 15යි තියෙන එක හෙට උදේට කොට විසඳේ. 15ක් තියෙනවනේ. ඔව්. නෑ 15ක් කියන්නේ ඒක සම්පූර්ණ ඉවර කරේ නෑනේ. 185ක් හරි. මේ දැන් මොකද පොහට්ටුව මෙතන බලාති බලන් යන්නේ නැද්ද? නෑ පොහට්ටුව ඉතින් ගැන කතා කරලා වැඩ නෑ. පොහට්ටුව අයින් වුණානේ. ඔව්. අයින් කරානේ. නෑ නෑ අයින් වුණා. ඊට පස්සේ අයින් කරා. ඔව් පළවෙනි අපි අයින් වුණා. ඒගොල්ලෝ නිල වශයෙන් අයින් කරා. ඒකයි කරේ. අනුරාධපුරේ කොහොමද ඡන්ද පොහට්ටුවට? ආ මන් දන්නේ. අනුරාධපුරේ පොහට්ටුව. පොහට්ටුවට දිනන්න වෙන එක නෑ මන් දන්නේ ඒක. මම දිනනවා කොහොම හරි. ඔව්. දිනන්න තමයි මම එනවා මේ දේශවලනේ අතාරනවානේ. අපි ඉතින් ඔබතුමාලා සමුගණී කියලා මේ පාර පරාජයත් එක්ක. නෑ නෑ පරාජයෙන් පලා යන අය නෙමෙයි අපි. පරාජයෙන් තවත් උද්‍යෝගමත්ව වැඩ කරන අය. රණදීප් වික්‍රමසිංහ මහතා පෙන්ෂන් ගිහිල්ලාද මේ ඔබතුමාලා නිකන් මේ සහායද්ද දෙන්නේ? එතුමා නෑ නෑ ඔබගේ දේශපාලනේ නෑ. එතුමා මම දන්නේ ඒක නම් මම දන්නේ නැති. එතුමා තමයි මූලාසනේ දරුවේ අද අපේ සාකච්ඡාවේ. පෙන්ෂන් යනවා නම් මූලාසනේ දෙන්නේ නෑනේ. මම ඇත්තටම මූලාසනේ ඉන්නේ නැත්නම් ඔබතුමාලා බලෙන් වාඩි කරලා වගේ. අනේ නෑ ඉතින් කවුරුද එතුමා බලෙන් වාඩි කරන්න පුළුවන් අපිට? එතුමා කැමති ඉන්නේ. හරි බොහොම සුදුයි. දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.